පාරිභෝගික කටයුතු අධිකාරිය පාරිභෝගිකයෝ ගැන ඉතලා පාලන මිලක් දැම්මා. බිත්තර නිෂ්පාදකයෝ ඔගේලා කිව්වා මේ මිල මදී උසාවියට. එතකොට උසාවිය පදනම් කරගත්තේ ආහාර සුරක්ෂිතා කමිටුව තියෙනවා. ඒකට සත්ව නිෂ්පාදන DG කියලා තියෙනවා. බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 58ක් යනවා කියලා. එතකොට ඒ වාර්තාව උසාවියට ගියාම තමයි අධිකරණයේ ඒක සැලකිල්ලට ගෙන පාලන මිල අයින් කරන්න කිව්වේ. එතකොට මොකද ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ අද මතුවලා තියෙන්නේ. ඔව් අපි උසාවියට දුන්න pay calculations ජූලි මාසේ නිකුත් කරපු poultry bulletin එකේ 46.796ක් වගේ මට මත නිෂ්පාදන වියදම ඇවිල්ලා තිබ්බා. පරිභෝගික අධිකාරිය estimate කීයද අද බිත්තරය? Our estimate today is 40 rupees. Their cost is 34. If we add 4 rupees margin because equal. One is saying it's 34, other one is saying it's 30. It's a huge difference. මෙතුමිය කිව්වා ජූලි මාසේ ගහපු බුලටින් එක තමයි අගෝස්තු මාසේ නඩුවේදී පාවිච්චි කරේ. ඇයි නීතිඥ මහතුරු? මොකද අපි දන්නවා මේ මාස කීපේ දවස් උත්ගමනේ 160කින් 70කින් නැගපු කාලයක්. ඒතර ඒ කාලේ ජූලි මාසේ ෆිගර් එක අගෝස්තු මාසේ පෙන්නලා තමයි මේ තීරණ අරන් තියෙන්නේ. බිත්තර ආනයනයේදී යම්කිසි බාධාවක් ඇති වෙලා තියෙනවා කියලා අපිට තේරෙනවා. ඉතරේ ගාන කීයද ඔය කම්පැනි දෙකදී? කම්පැනි දෙකම ඉදිරිපත් කරලා තියෙන්නේ රුපියල් 31.75. ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකම කුරුළු වුණා තියෙනවද? අපිට සඳහන් කරලා තියෙන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ පහුගිය අවුරුදු 12 පුරාවටම කුරුළු වුණ සම්බන්ධයෙන් කිසිම වාර්තා වීමක් නැහැ. ඩීජී ඔයාලා නේද කිව්වේ කුරුළු වුණා තියෙනවා කියලා? කුරුළු වුණේ ඒ රටේ තියෙනවා. ඒක තමයි මේ කියන්නේ. මම කියන්නේ ඉන්දියාව කියන්නේ මහා දවැද්ද මාද්දීපයක්. ඒකේ මේ උත්තර ප්‍රදේශයේ කාශ්මීරයේ තියෙන ප්‍රශ්නයක් තමිල්නාඩු දායක වෙන්න එපා. ඔය වෙලෙන්දෝ ටික රුපියල් 70.80 කියලා බිත්තර දුන්නා. ඔයි කැත්තයි. ඉන්නකෝ ඇමතිතුමා ආනයනය කරනවායි කියපු ගමන් මේ මිනිස්සු කියනවානේ අපි 40ට දෙන්නම් කියලා. අඩු ගන්න අපිට පිටරටින් ගේන්න ඕනේ නැහැ. අපිට මේක 43 45 මේ බිත්තර විකුණන්න හදලා දෙන්න. ඒක කරන්නේ නැන්නේ ඔයගොල්ලෝ. නඩුවේහි අතුරු නියෝගය. ඒ කියන්නේ ගැසට් එකත් අවලංගු කිරීමේදී අපිට ලබා දෙන නිර්දේශය තියෙන්නේ දැනට පනවා තිබෙන පාලන මිලට වඩා අඩු පාලන මිලක් ලබා දෙන්න එපා කියලා. සාවිය තීන්දුව ගත්තේ සත්ව නිෂ්පාදනික සහ කමිටුව දුන්නු අර වාර්තාව අනුව. හැබැයි දැන් සත්ව නිෂ්පාදනික දීලා තියෙන්නේ 34. එතකොට මම හිතනවා ඕගොල්ලන්ට යන්න පුළුවන්. 60 පාට 78 විකුණන එක 45 ගියත් කමක් නැහැ නේ. උසාවිය නියෝගයේ කඩ නොකර ඒකට යන්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.